ඒක අමිතුනි. මීට සුළු මොහොතකට පෙර බලංගොඩ පඹහින්න ප්‍රදේශයෙන් තවත් මිනී මැරුමක් වාර්තා වෙනවා. මේ මිනී මැරුම සිද්ධ කළ තිර වෙන කවුරුවත් නෙමෙයි. රනිල් වික්‍රමසිංහගේ මිනී මරු ආණ්ඩුව. එම නැත්තන් රනිල් වික්‍රමසිංහගේ නිල මැරයු. මිත්‍රවරුනි මේ විදිහට ඝාතනයට ලක්වලා තියෙන තරුණයා වයස අවුරුදු 27ක තරුණී. ඔහු පහුගිය කාලය තුල බත්තරමුල්ල ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. ඔහු ප්‍රදේශය තුල ජීවත් වෙලා තියෙන්නේ කම්කරුවෙකු විදිහට. විශේෂයෙන්ම පඹහින්න ප්‍රදේශයේ ජීවත් වෙච්ච මේ තරුණයාගේ මිනිය හම් වෙලා තියෙන්නේ බලංගොඩ ප්‍රදේශයේම පින්නවල කියන ප්‍රදේශයේ. පින්නවල වනවදුලක දාලා ගිහිල්ලා තමයි මේ තරුණයාගේ මිනිය හම් වෙලා තියෙන්නේ. මේ තරුණයා පහුගිය කාලය තුල බත්තරමුල්ල ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය හැටියට දක්වලා තියෙන්නේ 722-698 V කියන අංකය. ඔහු නමින් අනුර සම්පත් කුමාර. මේ තරුණයා මුලින්ම ගාම්මන් ෆැක්ටරි එක වැඩ කරලා තියෙන්නේ කටුනායක. හැබැයි ඒ ෆැක්ටරිය වැහුණට පස්සේ මේ තරුණයා බත්තරමුල්ල ප්‍රදේශයට ඇවිල්ලා කම්කරුවෙකු විදිහට වැඩ කරලා තියෙනවා. ඔබ දකින්නට ඇති පහුගිය කාලයේ පුරාම පාර්ලිමේන්තු ආසන්නයේ විවිධ සටන් පැවතුණා. මිනිමරු ගෝඨා ගෙදර ආරින්න. අන්නේ සටනට බැහැලා මේ තරුණයා වැඩ කරා. ඒකට හේතුවක් තියෙනවා. මේ තරුණයාට රැකියාව අහිමි වුණේ මේ කාලකන්ණි මිනිමරු ආණ්ඩුව නිසා. ඒ වගේම ඔහුගේ රෝගාතුර මව ඉන්නේ අසාධ්‍ය තත්ත්වයක. හැබැයි මවට බෙහෙත් ගැනීමේ හැකියාවක් නැහැ. මේ සියලුම කරුණු නිසා තමයි මොහු ප්‍රායෝගික විසඳුමක් විදියට මේ කාලකන්ණි මිනිමරු ආණ්ඩුව පළවා හරින්න තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරේ. විශේෂයෙන්ම මීට දවස් දෙකකට පෙර ඔබට මතක ඇති පාර්ලිමේන්තුව ආසන්නයේ මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු ඇවිල්ලා විශාල උද්ඝෝෂණයක් කරා මිනිමරු මරාටත් ඒ වගේම මරාගේ හැටිකරයටත් මේ රටින් අයින් වෙයන් කියලා. ඒ විතරක් නෙමෙයි මේ වර්තමානයේදී රාජපක්ෂලගේ කොන්ත්‍රාත් එක බාර අරන් ඉන රනිල් වික්‍රමසිංහට ගෙදර ඵලයන් කියලා. හැබැයි ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ දේශපාලන නරියෙක්. ඒ දේශපාලන නරියා මේ නිශ්චිත මොහොතේ හොඳින් හෝ නරකින් නැවත වතාවක් තමන්ගේ බලය තහවුරු කරගන්නට උත්සාහ කරමින් ඉන්නවා. මිත්තෝනි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ පෙන්වන්නට හැදුව එයා හරි මහත්තෙක් කියලා. හැබැයි කොතරම් දේශපාලන කුපාඩිකම් කරන කුමන්ත්‍රණ කරන පරේද්ද කියන කද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ ඉස්සරත් මේ වගේම මිනිමරුම් දරුණු විදිහට කරපු පුද්ගලෙක්. 89 භීෂණයේ නිර්මාතෘවරු අතර එකෙක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. බටලන්දේ අත්දැකීම ඔබට හොඳට තිබෙනවා. මිත්‍රවනි කොහොමද රනිල් වික්‍රමසිංහ පහුගිය දවස්වල ඔබ දකින්නට ඇති හමුදාව කැඳවල හමුදාවට සම්පූර්ණ බලය දුන්නා මේ රට තුළ නීතිය හා සාමය ඇති කරපං කියලා. හැබැයි මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ සත්‍ය වශයෙන්ම කරේ නිල නොවන ආකාරයට මේ රටේ හමුදා පාලනයක් ඇති කිරීම. ඔබට මතක ඇති ඒ කාලකන්ණි මීහරකා හමුදාව සහ පොලිසියේ 5 දෙනෙක්ගෙන් යුත් කොමිටියක් පත් කරලා උන්ට දේශපාලන මැදිහත්වීමකින් තොරව තීන්දුව ගැනීමට ඉඩ දුන්නා. මේ වෙනකොටත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මේක බරපතල ලෙස විවේචනය කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් හැටියට. කොමෙන්ටත් ජාත්‍යන්තර මාධ්‍ය විතරක් නෙමෙයි විදේශීය රාජ්‍යයන් මේ වෙනකොටත් රනිල් වික්‍රමසිංහට ලොකු බලපෑමක් කරලා තියෙනවා මේක අයින් කරගනින් කියලා. කොහොමදත් මේ තරුණයාගේ නම දීලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමේ රනිල් වික්‍රමසිංහගේ අනියම් පෙම්වතා. ඒ කියන්නේ සාගල. ඔබ දන්නවා සාගල කියලා කියන්නේ කොන්දේසි විධව රනිල් වික්‍රමසිංහට 5 දෙනෙක්. ඒක උගේ පෞද්ගලික ජීවිතය. හැබැයි උන්ට මේ රටේ කොල්ලන්ගේ සම්බන්ධයෙන් ලයිස්තු හදලා උන් උත්සන් ගිහිල්ලා අතපය කඩලා මරලා දාන්න අයිතියක් නැහැ. එහෙම කරනවා නම් මුන්ගේ බෙල්ලෙන් අල්ලලා හැම ගහන්න අපට අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම සාගර පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහට මුට්ටිය අල්ලගෙන හිටියයි කියන එක හැමෝම දන්නවා. පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ ලියුණා සාගර කියන මේ මිනිමරු පාහරයා බොහොම පැහැදිලිව රාජපක්ෂලට කඩේ ගියා කියන කාරණේ. මොහුට කැබිනට් එකේදී ඒ කාලේ ලෙඩක් වැටුණා ගෝඨාභයට දිගින් දිගටම සර් කියලා. අවසානයේදී ඔහු කැබිනට් එකේදී ප්‍රසිද්ධිය පිළි අරගෙන එක මාධ්‍යයට ආවා සාගර ප්‍රසිද්ධිය කියලා තිබුණා තමන් ගෝඨාභයට හිතවත් කියන කතාව. කොහොමදත් මිත්‍රවන්නේ රනිල් වික්‍රමසිංහගේ මේ ලයිස්තුවත් එක්ක මේ වෙනකොට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණයන් අතුරු දහම් වෙමින් ඉන්නවා. හමුදාවේ ඔබ දන්නවා කොයි ආණ්ඩුව ආවත් කුප්පු කුපාඩි පාහර වැඩ කරලා තමන්ගේ ඇඟේ හයිය පෙන්නන්නට කැමති පරයෝ පිරිසක් ඉන්නවා.
අන්නේ පරය තමයි මේ නිශ්චිත මොහොතේ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. විශේෂම රනිල් වික්‍රමසිංහල මේ නිශ්චිත මොහොතේ මේ බලය දීලා තියෙන්නේ අන්නේ ඒ ජාතියේ පරයන්ට. ඔවුන් පහුගිය දවස්වල ඒ බත්තරමුල්ල සිද්ධිය පාවිච්චි කරලා තරුණයන් ගණනාවක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඔබ දකින්නට ඇති හමුදාව සහ පොලිසිය නිරන්තරයෙන්ම කියනවා බත්තරමුල් මේ පාර්ලිමේන්තු අසල පොල්ගත් සන්දිරි සිද්ධ වෙච්චේ ගැටුමෙදී හමුදාව විශේෂම ආයුධ දෙකක් ඔවුන්ට අහිමුණයි කියන කතාව. මේක සත්‍ය අසත්‍යය කොහොමදත් මුන් මේක පාවිච්චි කරමින් ඉන්නේ මේ රටේ ප්‍රගතිශීලී මිනිසුන්ට පහර දෙන්න. මේ තරුණයා මේ සිද්ධියෙන් පස්සේ, ඒ කියන්නේ මේ සටනින් පස්සේ ඔහු තමන්ගේ ගමට ගිහින් තියෙනවා. විශේෂයෙන් මේ තරුණයා බොහොම පැහැදිලිව චිත්‍ර අඳින්න පුළුවන් තරුණයෙක්. ඒ නිසාම ඔහු පෝස්ටර් රඳලා තියෙනවා. ඊට අමතරව මීට පෙරත් මේ රටේ ඡන්ද පවතින අවස්ථාවලදී ඔය සාගර කියන රනිල් වික්‍රමසිංහට පස්ස දෙන පාහරයගේ ප්‍රදේශයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහට විතරක් නෙමේ මේ මිනිමරු ගෝඨට විරුද්ධවත් පෝස්ටර් රඳලා බොහොම ක්‍රියාකාරී දේශපාලනයේ දිච්ච තරුණයෙක්. ඒ නිසා බොහොම පැහැදිලිව ඔහුගේ ජීවිතය අහිමි කරන්න බොහොම කෑදරකමක් තිබිලා තියෙනවා සාගර රත්නායක සාගර කියන පාහරයට. කොහොමද සාගර මේ හදලා දීපු ලයිස්තු යටතේ මේ වෙනකොට රත්නපුර ප්‍රදේශයේ විශාල පිරිසක් අත්තරංගොට පාත් වෙමින් ඉන්නවා. මිටෝනේ රනිල් වික්‍රමසිංහ මේ නිශ්චිත මොහොතේ හදන්නේ හොඳින් හෝ නරකින් බලයේ තහවුරු කරගන්න. ඒකට ඔහු දන්නවා බොහොම පැහැදිලිව මේ රටේ මිනිස්සු වෙනුවෙන් කෑ ගහන සුළු පිරිසයි ඉන්නේ. ඒ මිනිස්සු තමයි ජීවිතය ඔට්ටුවට තියලා එළියට බැලලා සටන් කරන්නේ. ඒ නිසා මේ නිශ්චිත මොහොත මේ කාලකන්න උපහාර රනිල් වික්‍රමසිංහ කෙන කාලකන්‍යා විසින් උත්සාහ කරමින් ඉන්නවා ඒ ප්‍රගතිශීලී මිනිස්සු දඩයම් කරලා ඉවත් කරන්න. මොකද උන් දන්නවා ඒ වගේ සමාජයට නායකත්වයේ දෙන තමන්ගේ බඩගෝස්තරය ගැන හිතන්නේ නැති මිනිස්සු තමයි මේ වැඩේට අත ගහන්නේ. ඒ වගේ මිනිස්සු සමාජයෙන් අයින් කරාට පස්සේ රනිල් වික්‍රමසිංහලට කොන්දේසි විරහිතව මේ රටේ මිනිසුන්ගේ කොඳු කඩලා පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. අනිත් කාරණේ තමයි මේ තරුණයා අත්අඩංගුවට පත් වෙලා තියෙන බොහොම කාලකන්නි විදිහට ඔබ දකින්නට ඇති මේ නිශ්චිත මොහොතේ විවිධ ප්‍රදේශවල හමුදාව දාලා සමහර තැන්වල බැරියර් දාගෙන යනවා. මෙන්න මේ වගේ තැනකදී තමයි මේ තරුණයා අත්අඩංගුවට පත්වන්නේ. අත්අඩංගුවට පත් වෙන ප්‍රධාන කාරණේ හැටියට මේ කාලකන්නි හමුදාවේ හිටපු නිලධාරීන් පෙන්වලා දීලා තියෙන්නේ මේ තරුණයා මේ ගැටුම ඇති වෙන වෙලාවේ බත්තර මුල්ලේ හිටියා, ඔහුගේ නම තියෙනවයි කියලා. ඉන් පස්සේ ඔහු ගෙනිහිල්ලා ඔහුගේ ප්‍රශ්න කරනකොට කියලා තියෙනවා මේ තරුණයාගේ වීඩියෝ කීපයක් තියෙනවා, එව මූණ මේ තරුණයාගේ මූණ තියෙනවා කියලා මේ ගැටුම වෙලාවේ. මිටෝරනි මේ නිශ්චිත මොහොතේ අපි මේ කරන සටන් වලදී විශේෂයෙන්ම වීඩියෝස් එළියට දානකොට මේ මූණු දෙක එළියට දාන එක හරිම බානකයි. මොකද ඒ නිශ්චිත මොහොතේක ප්‍රචාරාත්මක වැදගත් වුණාට ඉන් පස්සේ මේ කාලකන්නි පාහර ආණ්ඩු මේවා පාවිච්චි කරලා මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සු දඩයම් කිරීමේ යෙදෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවලට මේ රටේ සටන් එළි විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ ඉදිරිපත් කරනකොට ඒ මිනිස්සුන්ගේ මූණු හඳුනාගත හැකි ආකාරයට ඉදිරිපත් කිරීම භයානක. ඒකේ බිල්ලක් තමයි, ඒක නැත්තම් ඒකට ගෙවපු මිලක් තමයි මේ තරුණය අද දවසේ ගෙව්වේ. කොහොමදත් මිට්ටුරණි ඉන් පස්සේ මේ තරුණයා පනාගොඩට ගෙනාවද කියන එක ප්‍රශ්නයක්. හැබැයි කොහොම හරි රත්නපුර ප්‍රදේශයේ මම හිතන්නේ කුරුවිට කියලා තමයි දැනට සඳහන් වන්නේ, කුරුවිට තියෙන හමුදා කඳවුරකට ගෙනහිල්ලා ඔහුට පහර දීලා අතපය කඩලා තියෙනවා. ඉන් පස්සේ අර පරණ ක්‍රමයටම ඔහුට බලපෑම් කරලා තියෙනවා ඒ ගමේ ඉන්න අනිත්‍යවුන් පෙන්නහන් කියලා මෙයත් එක්ක වැඩ කර. ඉන් පස්සේ තමයි මොහු මේ පින්නවල ප්‍රදේශයට ගෙනත් අරන් තියෙන්නේ බලංගොඩ ප්‍රදේශයේ. එදී ඔහු කිසිම කෙනෙක් පෙන්නලා නැහැ. ඉන් පස්සේ ඌට හොඳටම ගහලා ඒ එක්කන් ආපු හමුදා නිලධාරීන් අතර එකෙක් කාට හරි දුරකථන ඇමතුමක් ගත්තා. ඒ දුරකථන ඇමතුම අරගෙන විනාඩි දෙක තුනකට පස්සේ තමයි එතන හිටපු අනිත් අර නිලමැරයන්ට නැත්නම් නිල සුනකයන්ට කියලා තියෙන්නේ මුට වෙඩි තියලා දාපන් කියලා. මිට්ටුවරි මේ නිශ්චිත මෙහෙත්තේ මේ අහිංසක තරුණයාගේ මිනිය තියෙනවා රෝහලේ මෘත ශරීරාගාරේ. මේ නිශ්චිත මොහොතේ අපි තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ තමයි මේ මොහොතේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගන්න ලක්ෂ ගාණක් මිනිසු ජීවිතයේ ඔට්ටුවට තියලා සටන් කරනවා. ගෝටා ගියා. හැබැයි ගෝටා ගියේ ගෝටාගේ
අවතාරයේ ඉතුරු කරලා අද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුල කොන්දේසි විරහිතව ආරක්ෂා කරමින් ඉන්නවා. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ අපි කොන්දේසි විරහිතව සටන් කළ යුතුයි. ඒ සටන් කිරීම බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ලෙවලා විතරක් නෙමේ මේ ක්‍රමයේ අවසන් කිරීම දක්වා යා යුතුයි. එහෙම නැත්නම් ඊළඟට බලයට එන එක අනිවාර්යයෙන්ම මේ ක්‍රමයේ වෙනස් කරන්න සටන් කරපු හැම එකම බිල්ලට ගන්නවා. මිටෝනි මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා අන්නේ හැකියාව ඇති, ඒ සඳහා සැලැස්මක් ඇති, දැක්මක් ඇති, මිනිස්සුන්ගේ ලේ කඳුළු දහඩිය හඳුරන දේශපාලන සමාජ ක්‍රමයක් සමග අපි පෙරටට යමු. මිටෝනි අරගලතු ජයග්‍රහණ නොමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගත්. ඔබ සැමට ජය.